ඉන්දියාව එක්දින කණ්ඩායමේ වගේම T20 කණ්ඩායමේ කාලයක් ප්‍රධානතම පන්දු යවන්නා විදිහට හිටිය අශ්වින්. මේ විදිහේ කඩු ලබා ගැනීමේ ප්‍රධානම තුරුම්බුව විදිහට හිටපු අශ්වින් මේ වෙද්දී ඉන්දියාවේ කණ්ඩායමේවත් පේන්නේ නැහැ. ඒ වගේම 2019 ලෝක කුසලානයේට සූදානම් කරන ඉන්දිය කණ්ඩායමේ අශ්වින්ට තැනක් ලැබෙන්නේ නැති කතාවක් තමයි ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ. අශ්වින්ට සීමිත පන්දු වාර තරඟවලට කණ්ඩායමට එන්න තියෙන ප්‍රබලම අභියෝගය තමයි කුල්දීප් යාදව් එක්ක යශේන්ද්‍ර චහල් දෙන්නා ඉන්දියාවේ ප්‍රධානම කඩු ලබා ගන්න තුරුම්බු බවට පත් වෙලා තියෙන එක. මේ විදිහට ක්‍රීඩකයෝ දෙන්නෙක් කණ්ඩායමේ තැන දිනාගෙන ඉඳිද්දී වොෂින්දර් සුන්දර් එක්ක අර්ෂා පටේල් දෙන්නත් දඟපන්දු යවන්න විදිහට සීමිත පන්දු වාර තරඟවල වැඩි දක්ෂතා දක්වයි කියලා තමයි ඉන්දිය ක්‍රිකට් බලධාරියෝ විශ්වාස කරන්නේ. හැබැයි අශ්වින් කණ්ඩායමට එන්න දෙන සටන නවත්වන්න සූදානමක් නැහැ. අශ්වින් අලුත් පන්දුවක් පුරුදු වෙලා ඒකෙන් වැඩ පෙන්නලා කණ්ඩායමට එන්න තමයි දැන් සැලසුම් කරලා තියෙන්නේ. මම දැන් පාදඟ පන්දු යවන්නෙක් වෙලා තියෙන්නේ. අන්තර් සමාජ තරඟවල මම හොඳට පාදඟ පන්දු යවන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් මම කාලයක් පිටදඟ පන්දු යවන්නන්ට අමතරව දුෂ්රා පන්දු වගේම දඟ නොකැවෙන පන්දු යවන්නත් ගොඩක් පුරුදු වුණා. ඒ හැම පන්දුවකටම වැඩිය මම හිතනවා සීමිත පන්දු වාර තරඟවල මට අලුත් පුරුදු වුණු පාදඟ පන්දුවේ ප්‍රයෝජනවත් වෙයි කියලා. පිටදඟ පන්දු යවන්නෙක් විදියට ආපු අශ්වින් සහජ දක්ෂතාවයට වැඩිය පුහුණු වීම තුලින් දිනු කරගත්ත දක්ෂතාවයක් තියෙන පන්දු යවන්නෙක් කියලා තමයි මුරලිත් පසුගිය දවසක කියලා තිබුණේ. ඇත්තටම අලුත් කෑම වර්ග පුරුදු වෙනවා වගේ තමයි අලුත් පන්දු සොයාගන්න එක. මම ඒ දේ මගේ ක්‍රීඩා ජීවිතයේ ආරම්භයේ ඉඳන්ම කරන දෙයක්. මම පරදින්න කැමති නෑ. මම හිතන්නේ මේ පාර IPL තරඟාවලියේ මට මේ අලුත් පන්දුව එක්ක වැඩ පෙන්වන්න පුළුවන් වුණොත් මම හිතනවා මට නැවත ජාතික කණ්ඩායමට එන්න පුළුවන් වෙයි කියලා. ඔයාලා හිතන්නේ මේ සෙල්ලම් දාලා අශ්වින්ට නැවත ඉන්දිය කණ්ඩායමට එන්න පුළුවන් වෙයිද? ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම වීඩියෝට පහලින් තියෙන රතු පාට button එක click කරලා අපේ subscribe කරන්නත් යාළුවෙකුට බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.